अद हरदवर्धित विशेषांगेट अभी संबंध करके अध्यापन अमात्याशे लेखा महाचार्य कपिल पीर महात्म्य शिष्यत दर्वांगे कडेम लकुनु इहल दमीम हरिद हरि ऐहेम कियान अध्यापन अमात्याशे अपित ओबटत किसीम कनेक्ट කඩේම් ලකුණ කෘතිමව තීරණය කරන්න බෑ ළමයි ලබාගත්තු ලකුණු ප්‍රමාණය සහ පන්ති වල තියෙන පුරප්පාඩු ගණන අඩු කරොත් තමයි කඩේම් ලකුණ උඩ යන්නේ දෙමව්පියන් චෝදනා කරන්නේ තමන්ගේ දරුවට ජනප්‍රිය පාසලකට යන්න තියෙන අවස්ථාව අහිමි කිරීමක් තමයි විශේෂත කඩේම් ලකුණු ලංකාව ඉහළ දැමීමෙන් සිද්ධ කළේ කියලා ශිෂ්‍යත්ව දරුවන් ගත්තු සංඛ්‍යාව අපේ නිල වෙබ්බඩවියේ ප්‍රසිද්ධියටපත් කරලා තියෙනවා එතකොට ඕනම කෙනෙක්ට හිතන්න පුළුවන් එක ශිෂ්‍යත්ව පන්තියක් හරි අඩු කරලා තියනවද පෙර වසරවල වලට වැඩිය අඩුයි. හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්මයාත් ඔබතුමාගේ විමසීමක් කළා මාධ්‍ය හමුවක් තියලා. ඒ පාසල්වල දරුවන් බඳවා ගැනීම වෙනුවෙන් වෙන කඩේම් ලකුණු කොහොමද තීරණය කළේ කියලා. එතුමා හිටපු කාලෙම තමයි මේ චක්‍රලේක සීලම දේවල් හදලා තියෙන්නේ. එතුමා හදපු චක්‍රලේක ඔබතුමාලා වෙනස් කළා තියෙනවා. කිසිම චක්‍රලේකයක් වෙනස් කළා නැහැ. විශේෂයෙන් බන්දුල ගුණවර්ධන මහත්මයා කතා කරන්නේ මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ලංකාවේ 6-13 තියෙන පාසල් වල වැඩිම 6 පන්ති ටිකක් තියෙන්නේ 17ක් තියෙන මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ. ඒකේ මේ වසරේ දාලා තියෙන්නේ පන්ති 12කට විතරයි. ගිය වසරේ දාලා තියෙන්නේ පන්ති 5කට විතරයි. පන්ති 5කට දැම්මොත් ළමයි ගාන සීමිතයි කඩේම් ලකුණ ඉහළ යනවා. පන්ති 12කට දැම්මොත් එහෙම ළමයි ගාන වැඩි කඩේම් ලකුණ අඩු වෙනවා. මෙවර ශිෂ්‍යත්වයෙන් සමත් වුණු ප්‍රතිශතය අනෙක් වසර වලට සාපේක්ෂව වැඩිද අඩුද? වෙනස වගේම තමයි ප්‍රතිශතය. නමුත් ලකුණු මට්ටමේ ඉහළ. ළමයි ගත්තු ලකුණු සංඛ්‍යාව මත තමයි ඒ දරුවා ඇතුළත් කරන එකේ උඩම ලකුණයි අවම ලකුණයි තීරණය වෙන්නේ. ගුරු සංගම් චෝදනා කරන්නේ 2-3-4 පන්ති වලට අමතරව සිසුන් බඳවා ගැනීම හේතුවෙන් ශිෂ්‍යත්වය සමත් වුණු දරුවන්ට මේ අවස්ථාව නැහිම කරනවා කියලා. කිසිම දරුවෙක් අරගෙන නැහැ 5-6-11-1. මේක 2-3-4-7-8-9-10 අමතර පන්ති වලට දරුවන් ගැනීම මේ අදහිය කරපු එකක් නෙමෙයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට ලබන අවුරුද්දෙත් මේ ගැටලුව මතු නොවෙන්න මොකද්ද තියෙන විසඳුම? පන්තියක් වැඩි කරන්න පුළුවන්. 6-13 තියෙන පාසල් වලට බාලක බාලිකා මිශ්‍ර අපිට පුළුවන් ශිෂ්‍යත්ව දරුවෝ විතරයි 100%ක් ගන්න. අර චක්‍රලේක තියෙනවා 85%ක් ගන්නවා කියන්නේ. අපි ඒකත් අහෝසි කරලා මේ පාරත් පුරවන්න කරන්නේ. අදහසක් නැද්ද ශිෂ්‍යත් විභාගය අහෝසි කරන්න? මගේ පෞද්ගලික මතය ශිෂ්‍යත්වය කියලා කියන්නේ දක්ෂම දරුවෝ තෝරලා බේරලා අරගෙන ඒ දරුවන්ට ශිෂ්‍යත්වයක් ලබා දීම. මිසක් පාසල් වලට ළමයි දැමීම නෙමෙයි. සාමාන්‍ය පෙළ විභාගේ පවත්වන්න කොහොමද සූදානම්? මාර්තු 1 වෙනිදා ඉඳලා දවස් 9යි. උසස් පෙළ විභාගේ තිබ්බා සූදානම් වෙන්නේ කවද්ද ප්‍රතිඵල නිකුත් කරන්න? අපි බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාසේ මුල් සතියේ ප්‍රතිඵල නිකුත් කරන්න.